අයිබෝන් සත්‍ය නිවැරදිව ප්‍රථමයෙන්ම බෝතකගෙන එන ස්වාධීන රූපවාහිනිය වාක්‍රේ නව ඓතිහ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ ආරම්භයයි මේ ප්‍රථමයෙන් පුවත් සිරස්තල පොලිස් බහරයට ගත් ජමුරේවිල හිමිට පොලිසියෙන්ම ඇප STF ඩ්‍රෝන කැමරා පළමු මෙහෙයුමෙන්ම ගංජාහෙන් 12ක් වටලයි කිරුලට කැලලක් කළ ලෝක විවාහක රූ රජින සමාව ගන්න බැහැ කියයි විවාහක ලක් රූ රජින නීතියේ පිහිටපතයි ඩෙන්මාර්ක් කොරෝනාව වැළඳුණු 3 දෙනෙක් කොළඹින් හමු වෙයි අලිමිනිස් ගැටුමේ අවසානයක් දකින්න ඇමති සීබීගෙන් වනගම්මාන හමුදා පාලනයේ විවේචනය කළ ලන්ඩන් මියන්මාර් තානාපතිට දොරටු වැසෙයි මදුනිකා රණවිරු බිරින්දෑවරුන්ගේ විරෝධතාවට එක් වුණු පූජ්‍ය ජමුරේවිල චන්ද්‍රරතන හිමියන් අද සවස පොලිස් බහරයට ගත්තා. හැබැයි මේ වෙනකොට ඒ හිමියන්ට පොලිසියෙන්ම ඇප ලබා දීලා තියෙනවා. ඕනිමේෂ ඒ උද්ඝෝෂණයේදී ඇතිවෙච්ච උණුසුම්කාරී අවස්ථාවේදී කිසියම් පුද්ගලයෙකු එල්ල කළ ගල් ප්‍රහාරයකින් පොලිස් ජීප් රථයකට හානි සිද්ධ වුණා. මේ ගැන කොටුව පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වනවා. මෙම විරෝධතාව කොටුව දුම්රිය පොළ අසලෙන් ආරම්භ වී ඉදිරියට ඇදෙන අතරතුර මාර්ගයේ යම් ස්ථානයක රැක සිටි නාඳුනන පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකුට ගල් ප්‍රහාරයක් එල්ල කර පලා ගියා. මෙම සිද්ධියත් සමගම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කොටුව පොලිසිය කටයුතු කළා. මේ අතර අයුතු ජනරාශියක සමාජිකයෙකු වීම සහ පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේ ජමුරේවිල හිමියන්ද අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කළේ. උන්වහන්සේ හිට දිනේදී අධිකරණයේ හමුවට දිරපත් කරන බව වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ ඩ්‍රෝන කැමරා එකකේ සිද්ධ කළ පළමු වැටලීමේදීම රුපියල් කෝටි 10කටත් වඩා වටිනා ගංජා හේන් 12ක් සොයාගෙන තිබෙනවා. තනමල් විල හා කොස්ලන්ද යන ප්‍රදේශවලදී පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම ගංජා හේන් වටලා තිබෙන්නේ. අක්කර 7කට ආසන්න ප්‍රමාණයක කංසා වගා සිදු කර තිබුණු අතර කංසා ගස් 85000කට අධික ප්‍රමාණයක් මෙහිදී ගලවා ගිනි තබා විනාශ කෙරුණා. මෙහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙතෙක් අත්අඩංගුවටගත් වටිනාකමින් වැඩිම කංසා හේන් සහ කංසා තොගේ මෙවනු ඇති බවට වාර්තා වනවා. මේ අතර ශ්‍රී ලංකා රේගුවේ මද්‍රව්‍ය පාලන අංශය මධ්‍යම තැපැල් අංශය සිදු කළ විමර්ශනයකදී රුපියල් මිලියන 7කට වඩා වටිනා මද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. කුරියර් සේවාව හරහා මද්‍රව්‍ය ලැබෙමින් පැවති අතර මධ්‍යම තැපැල් හුවමාරුව හරහාද මද්‍රව්‍ය ගෙන්වමින් තිබෙන බව නිරීක්ෂණය වන බවයි රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා පවසන්නේ. නිරතුරුවම මධ්‍යම තැපැල් අංශය හරහා එන මේ ද්‍රව්‍ය ටිකක් වැඩිවීමක ප්‍රවණතාවයක් තියෙනවා. මීට පෙර අපි මේක දැක්කේ කුරියර් සර්විසස් හරහා එනවා. නමුත් අපිට දැන් දැනලා තියෙනවා මධ්‍යම තැපැල් අංශය හරහාත් මෙවැනි ද්‍රව්‍යයන් එනවා. ඒ නිසා අපේ නිලධාරීන් විමසිලිවත්ව කටයුතු කරනවා මෙවැනි ද්‍රව්‍යයන් රට තුලට ගෙනෙන්නේ නැතුව අතරංගුවටගෙන ඊට සම්බන්ධ තැකකරුවන් සිටිනවා නම් ඔවුන්වත් අතරංගුවට ගැනීම. මදුනිකා කිරුලට කැලලක් කරපු ලෝක විවාහක රූ රජිනගේ කතන්දරය නිසා අද අපේ රටටත් කාන්තාවන්ටත් ලොකු කැලලක් සිද්ධ වෙලා තියෙනවා. සිද්ධියට මුහුණ දුන්නු විවාහක ශ්‍රී ලංකා රූ රජින සිද්ධිය සම්පතේට පත් කරගන්න කුරුඳුවත්ත පොලිසියේදී උත්සාහ කළත් ඒක සිද්ධ වෙලා නැහැ. ඔවුනි මිෂ සිද්ධියට මුහුණ දුන්න පුෂ්පිකාද සිල්වා තමන් කරපු ඉල්ලීමට කැරොලයින් ජූරි එකඟ නොවුන නිසා අධිකරණයට ගිහිල්ලාම ප්‍රශ්නය විසඳ ගන්නත් තීරණය කළා. ශ්‍රී ලංකා විවාහක රූ රජින තේරීමේ තරඟය නිලුම්පුකුණ රඟහලේදී පැවැත්ුණේ පසුගියදායි. එහිදී පුෂ්පිකාද සිල්වා විවාහක රූ රජින ලෙස කිරුළු දැරුවා. එසැනින් ඇයගේ කිරුළ උදුරාගෙන දෙවන ස්ථානයට පත් වූ තරඟකාරියට එය පැලඳ වූවා. කිරුළ උදුරා ගැනීමට කටයුතු කළේ පසුගිය වසරේ ලෝක විවාහක රූ රජින ලෙස කිරුළු පලන් කැරොලයින් ජූරි සහ නිරූපණ ශිල්පිනියක වන ශූලා පත්මේන්ද්‍ර යන අයයි. ඒ පුෂ්පිකාද සිල්වා විවාහක සැමියාගෙන් වෙන්ව සිටින බව පවසමින් මෙම අවස්ථාවේදී වේදිකාව මත ඇති වූයේ ගැටුම්කාරී තත්වයක්.
කෙසේ වෙතත් පුෂ්පිකා පැවසුවේ තමන් සැමියාගෙන් වෙන්ව දරුවා සමග ජීවත්වවද දික්කසත වී නොමැති බවයි මේ අනුව මෙරට තරඟ සංවිධායකයින් පසුව පැවැත්වූ උත්සවයකදී පුෂ්පිකා ද සිල්වා මහත්මියට යලි කිරුළ ලබා දීමට කටයුතු කළා මේ අතරතුරයි අද දිනේදී කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ර යන දෙදෙනා කුරුඳුවත්ත පොලිසිය මගින් අතරංකුවටගෙන තිබුණේ පසුව ඔවුන් පොලිස් ඇප මත නිදහස් කෙරුණා මම පස්සේ කියන්න මං කියවනේ මං පස්සේ කියන්නම් කියලා පස්සේ වෙනවද කොහොමද पौद्गलिक लिपियादी वीडियो दर्शन की सामगानी पुष्पिका इकट्ड के अमती उन्हें मुखद मुलू सेनगा की सरह अयट अपहसुता वेट पत्र नड़कटे उत्तर संघाय मूना मे मसे दहन मैं नड़कटे उत्त पैवेनो මම ඉල්ලුවේ උන්ගෙන් මාව අපකීර්තියට ලක් කරාට මාධ්‍ය සාකච්ඡාවකින් හරි සමාව ඉල්ලන්න කියලා මගේ නම මෙන්ෂන් කරලා ඒගොල්ලන්ට බැහැ කියලා කිව්වා. එතනදී මට ලොකු අසාධාරණයක් ඇත්තරම. ඉතින් ඔවුන් අකමැති වුණ නිසා අපිට අපේ නීතිඥතුමියත් මටත් තිරණයකට එන්න වුණා නීතිමය කටයුතු වලට. එක්සත් අරාබී එමීර් රාජයේ සැඟව සිටින අපරාධකරුවෙකු වන ධර්මසිරි පෙරේරාගෙන් රුපියල් මිලියන 136ක් සිය ගිණුමට ගෙන්වාගත් පුත්කලෙකු අතරඟුට aran තේනවා. මෙසේ අතරඟුට ගෙනැත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 27 වැනි තරුණයෙකු බවයි පොලිසිය පවසන්නේ. මීට මාස කිහිපයකට පෙර ධර්මසිරි පෙරේරා නැමැති අපරාධකරු රුපියල් මිලියන 490ක මුදලක් කිසියම් පුත්කලෙකුගේ බැංකු ගිණුමකට එවා තිබුණා. එම පුද්ගලයා අතරංගුටගෙන මෙවන විටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එකී ගිණුමෙන් රුපියල් මිලියන 136ක මුදලක් මෙසේ බැරවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. විවිධ අපරාධ සිදු කර පලා ගිය ධර්මසිරි පෙරේරා නැමැති අපරාධකරු විදේශගතව සිට විවිධ ජාවාරම් වලින් උපයන මුදල් මෙරටට එවන බවට වාර්තා වී තිබෙනවා. ඒ අනුව අතරංගුටගත් පුද්ගලයා ධර්මසිරි පෙරේරා නැමැත්තාගේ සමීපතමයෙකු වන අතර මොහුද මත්කුඩු ජාවාරම් වලට සම්බන්ධ අයෙකු බවයි වාර්තා වන්නේ. අලුත් අවුරුද්දට කොළඹ සිට ගම්බින් බලා යන ජනතාවට විශේෂ බස්වත සේවා සලසා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එසඳහා කලින් ආසන වෙන් කර ගැනීමේ පහසුකම්ද සලසා ඇති බවයි එහි සභාපති ශෂි වෙල්ගම් මහතා පවසන්නේ. මේ අතර විශේෂ දුම්රිය සේවාද ක්‍රියාත්මකයි. අලුත් අවුරුදු සමයේ විශාල පිරිසක් කොළඹ සිට පිටපළාත් බලා පිටත්ව යනවා. මෙසේ ගම්බින් බලා යන ජනතාවගේ පහසුව උදෙසා හඳුනාගත් නගර දක්වා විශේෂ බස් සේවාවක් හෙට සිට ලබන 12 වෙනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව පිටකොටුව බැස්ටියන් මාවත අන්තර්පළාත් බස් පරයන්තයේ සිට මෙම සේවා ක්‍රියාත්මකයි. අදාළ බස් රථ සේවා සම්බන්ධ වැඩිදුර විස්තර සහ ආසන වෙන් කර ගැනීම www.ntcbooking.lk වෙබ් අඩවියෙන් හෝ mybus-sl ජංගම දුරකථන යෙදවුම මගින් හෝ සිදු කරගත හැකි. එසේම බැස්ටියන් මාවත ජාතික ගමනාගමන කොමිෂන් සභා කාර්යාලයට පැමිණීමෙන්ද මෙම පහසුකම ලබාගත හැකි බවයි එහි සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ. අවුරුදු විශේෂ දුම්රිය සේවා සම්බන්ධින අදහස් දක්වන දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ධවන ගාමිණී සෙනවිරත්න මහතා එළමෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනට ධාවනය වෙන දුම්රියට අමතරව විශේෂ දුම්රිය 21ක් ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා හෙට දිනේ සිට. මේයින් දුම්රිය 14ක් දුරගමන් සේවා 7ක් නගරාසන්න කළුතර සහ වේයන්ගොඩ අතර ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. එම දුම්රිය වේයන්ගොඩ සහ කළුතර අතර දුම්රිය ධාවනය කිරීම ආරම්භ කරන්නේ 13 සහ 14 යන දිනවල. මම ඉල්ලීමක් කරන්න කැමති මේ ගමන් ගන්න මගින්ගෙන් දුම්රිය ස්ථානවල අපි සෞඛ්‍ය පහ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම ආරම්භ කරලා තිනවා විශේෂයෙන්ම මුඛා ආවරණ පැනද හැකිතාක් දුම්රියේ මීටරේ පරතරේ තියාගෙන ගමන් කිරීමට කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරන්න ඕන ඒකම මේ දුම්රියවල තියෙන නවීන උපාංග අපි දාලා තියෙන්නේ අලුතෙන් ගෙනල්ලා ලද බලවේග කට්ටල බොහෝ දුරට සහ මෙදිරි ඒ වගේ තියෙන පාංග ඔබ විසින් ඔබගේ මුදලින් අරගත්තු දේවල් ඒ අනුව එය ඔබගේ පුද්ගලික ධනයක් විදියට සලකලා දුම්රියේ ගමන් කිරීමට කටයුතු කරන ලෙසට
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සෙසු පක්ෂ කිහිපයක පක්ෂ නායකයන් වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකිනුත් තවත් පක්ෂ කිහිපයක නියෝජිතයනුත් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විලා තියෙනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඒ සාකච්ඡාව අවසන් වෙලා එළියට ආපු නියෝජිතයන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. නිදහස් පක්ෂයේ උරදට්ටුවේ අපි කතා කළා පළාත් සභා පනත ගැන. ඒ කියන්නේ පොදුජන පෙරමුණ නැතුව ඊළඟට මැතිවරණයකට මුහුණ දෙන්න ඔබතුමාලා සම්දානයක් හදා. එහෙම ඒවා කතා කළේ නැහැ. එහෙම ඒවා කතා කළේ නැහැ. ඉතින් අදහසක් නැද්ද කියන්නේ අහන්නේ. කතා කරන්නේ නැතුව කොහෙද? අදහසක් තියෙනවා. පක්ෂ ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමග පළාත් සභා මැතිවරණ පනත පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට අවශ්‍ය බව දන්වා සිටියා. ඒ අනුව අපේ පක්ෂයේ නායකතුමා අපේ ලේකම්තුමා ඇතුළු අපි කණ්ඩායමක එතුමන්ලා සමග ඉතාම සුහද සාකච්ඡාවක් පවත්වලා පළාත් පාලන පළාත් සභා මැතිවරණය පිළිබඳව දැනට කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කළ තියෙන පනත පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගත්තා. ඔබතුමන්ලා දැන් මේ මොකෝ වෙනම ගමනක් යන්නේ? නෑ නෑ, හැ වෙනම ගමනක් යන්නේ නෑ. මේ තියෙන රජයේ ස්ථාවර කරමින් ශක්තිමත් කරමින් සමගියෙන් ඉදිරියට යනවා. ඔය ආයතන වෙනම ගමනක් යවන්න උවමනා කරන අය ඇති. අපි ඒවට අහු වෙන්නේ නැහැ. මෙවර සත්කාරක පක්ෂේ බවට පත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. කවුරු කවුරු දාවේද? පක්ෂ 11ක පක්ෂ නායකින් සහභාගී වුණා. වින්ද සහභාගී වුණා, හැමෝම සහභාගී වුණා. මොකද්ද විශේෂත්වය? විශේෂත්වය නැහැ, අපි කොහොමත් සති දෙකකට සැරයක් හමු වෙලා සාකච්ඡා කරමු. ඒක අලුත් දෙයක් නෙවෙයි. සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනවත් එක්කම ජනමාධ්‍ය අමාත්‍යාංශය අලුත් වැඩක් ආරම්භ කරලා තියෙනවා. අපේ රටේ භාණ්ඩ නිෂ්පාදකවරුන්ටත් වෙළඳුන්ටත් හොඳ අවස්ථාවක් දෙන්නත් පාරිභෝගිකයන්ට නිදහසේ බඩු භාණ්ඩ ලබා ගන්නත් අවුරුදු පොලකුත් සැණකෙළිත් ආරම්භ කරලා තියෙනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශය කොළඹ ව්‍යාපාරික ප්‍රජාව හා අත්වැල සංවිධානයේ එක්ව සංවිධානය කළ ප්‍රදර්ශනයක් හා අවුරුදු සැණකෙළියක් ටොරින්ටන් චතුරස්‍රය අසලදී පැවැත්තුණා. දේශීය නිෂ්පාදන ප්‍රවර්තනය කිරීමේ අරමුණ ඇතිවයි මේ සංවිධානය කර තිබුණේ. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. වෙළඳ ප්‍රදර්ශනයේ අනිද්දායින් අවසන් වනවා. ඔබ රට වෙනුවෙන් නිෂ්පාදනය කරන යම් භාණ්ඩයක් වේද, සේවාවක් වේද, ඒ පිළිබඳ දැවැන්ත අනුග්‍රහයක් ප්‍රචාරයක් දීලා ඒවා ගොඩනගලා රටේ යහපත වෙනුවෙන් ආර්ථිකයට ලැබෙන දායකත්වය අගය කිරීම අපේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වගකීම වශයෙන් අපේ ගරු අමාත්‍යතුමා සලකන නිසා එතුමාගේ ආශිර්වාදය අද තමුන්නාසිලාට හිමි වෙනවා. ලබන අවුරුද්දේ මේ වාගේ 3-4 ගුණයක් විශාලව දේශීය නිෂ්පාදනයන් අපි වටා වට කරගෙන මේ අත්වැල සංවිධානයත් කොළඹ ව්‍යාපාරික සංසදය ලංකා ව්‍යාපාරික සංසදයේ වශයෙන් දියුණු මට්ටමක කොළඹින් එපිටටත් ගිහිල්ලා මේක පවත්වන්නට අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. මදුරිකා, තමන්ගේ වැටුප් වැඩි කරන්න කියලා විදුලි බල මණ්ඩලයේ සේවකයන් අද විදුලි බල මණ්ඩල මූලස්ථානයේ ඉදිරිපිටදීම උද්ඝෝෂණයක් පැවැත්තුවා. ඒ කොහොම වුණත් විදුලි සේවකයන්ගේ වැටුප 125කින් වැඩි කරන්න එකඟත්වය පළ කරලා තියෙද්දිත් මේ උද්ඝෝෂණ පිළිගන්න බැහැ කියලයි ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහත්මයා නම් කියන්නේ. වසර 3කට වරක් සිදුවන වැටුප් වැඩිවීම උසස් කිරීමේ හා බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද පෙරවරුවේ විදුලි බල මණ්ඩල සේවකින්ගේ විරෝධතාව පැවැත්වුණා. සිළු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ලෙඩ නිවාඩු වාර්තා කරමින් විදුලි සේවකින් පිරිසක් මීට එක්ව සිටියා. එමෙන්ම 2021 වැටුප් වැඩිවීමට අදාළව පාලනාධිකාරිය පසුගියදා නිකුත් කළ සාමූහික ගිවිසුමද ගිනිපත් කිරීමට විරෝධතාකරුවන් ක්‍රියා කළා. අපි අපිට නිවැරදි විදියට අපේ සේවකෝගේ නිවැරදි වැටුප් වැඩිවීම ලබා දෙන්න ඕන. එම වැටුප් එකට අහයට නිවැරදි වෙන්න ඕන. ඒ වගේම මේ විදුලි බලන්නේ කාලාන්තරයක් තිස්සේ පවතින මේ වැටුප් විෂමතාව ඉවත් කරන්න ඕන. විදුලි බලන්නේ සමස්ත සේවකයෝ වේද බින්න කර මේ සපෝටින් සර්විස් කියන එක මේ විදුලි බලන්නේ තුරන් කරන්න ඕන. ඉතිහාසය පුරාම හැමතිරු මේක පාලනය කළා. ඒ හැමෝම මේකෙන් හොරා කෑවා. එහෙම කියන සේවකයෙක් අයිති වශයෙන් කප්පාදු කරන්න කල් දාන්න අපිට දෙන්න බෑ. ඒස අපි ආණ්ඩුවට කියනවා හොර කිව්සුම අපි ගිනි තියලා අද අපේ විරෝධය පළ කරනවා. අපි ගිනි තියලා කියනවා
මේක අපි පිළිගන්නේ නැහැ මේකෙන් සේවකයගේ අයිතිවාසිකම් කිසිසේත්ම තහවුරු වෙන්නේ නැහැ ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා කරුණා කරලා අකුල ගනිල්ලා මේ හොර කිවුතුම අපි ලෑස්ති මේකත් එක්ක හැපෙන්න කිසි වෙතත් මේ සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ 25%ක වැටුප් වැඩිවීමක් ලබා දීමට මේ වෙනි විටත් එකඟත්වය පළ කර ඇති බවයි වැඩිවීමක් කරලා සාමූහික කිවිසුමක් කරලා රාජ්‍ය සංස්ථාවල ඊට සමගාමීව අපි පරිදේහකට කලින් විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය හැටියට පිටනාක් කරලා 25%ක වැඩිවීමක් කරන්න ඕනේ මේ තත්ත්වයේ යටතේ තමයි මේ කට්ටිය මේ දේශපාලන පක්ෂවල බලපෑම එහෙම නැත්නම් වෙනස් විදිහේ අරමුණු ඇතුළු තමයි මේ ස්ථායක පරිවැඩීමක් ඉස්සරහ පුදාගෙන ഘോഷණයක් කරේ ඊයේ පාදුක්ක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඇති වුණු විරෝධතාව ගැන කරුණු පැහැදිලි කරන මාධ්‍ය හමුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා බොහොම සුහදව රැස්වීම පටන් ගත්තා නමුත් රැස්වීම පිළිඅරගෙන කටයුතු කරන වෙලාවේ එම ප්‍රදේශයේ පොදු ජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලපු රවීන්ද්‍ර ජයසිංහ මැතිවරණයෙන් පරාජයට පත් වෙච්ච අපේක්ෂකතුමා එතුමන්ට වෙනම කතාවක් කරන්න අවශ්‍යයි කියලා ඉල්ලීමක් කළා අපි හිතුවා සම්බන්ධීකරණයට අදාළ කාරණාවක් කියලා අවස්ථාව දුන්නා හැබැයි එතුමා එතනදී එතුමාගේ දේශපාලන කාරණා රාශියක් කියන ගැපි පන්සල් වලට යනවා විවිධ ජනතාව ප්‍රජාව හම්බ වෙනවා ඒ වගේම එතුමාලා දුන්න යෝජනා මම බුල්ඩෝසර් කරලා වෙන යෝජනා ප්‍රාදේශීය ගන්ට දෙනවා ගම සමග පිළිසඳර වැඩසටහන් අතහැරලා කියලා. ඒ වගේම ඊට පස්සේ ප්‍රාදේශ සභාවේ උපසභාපතිතුමා අර ගෙනාපු විසවල තව කොටසක් එකතු කරලා එතුමා තව කාරණා ටිකක් අපිට විරුද්ධව කිව්වා අභූත අසත්‍ය චෝදන. තව සම්පකාරී සභාපතිතුමා මහා විකාරයන් නැතුව මහා වියරුවෙන් හැසිරුණා එතුමත් එක්ක අධ්‍යක්ෂ මණ්ඩලය හිටියා. තව අරක්කු බීලා කණ්ඩායමකුත් ඇවිල්ලා මේක ඇතුලේ දඟලන්න පටන් ගත්තා. මේක ඉතාම සැලසුම් සහගතව සූක්ෂම මේ අය මෙතනට ඇවිල්ලා තියෙන්නේ එක්ක කවුරු හරි ගහලා මරලා හරි තමන්ගේ වැඩ මම උපේක්ෂාවෙන් ඉඳ දරාගෙන නොහිටියා නම් කවුරුත් දැක්ක වීඩියෝ වල මම කිසි දෙයක් කරන්න නැතුව ඉඳගෙන ඉන්නවා එහෙම නොහිටියා නම් මම එක්ක මගෙත් හිටපු ලේකම්වරුන් නිලධාරීන් කලබල වෙනවා ඒ වගේම අනිත් පැත්තෙන් අනිත් සියලු දෙනා තවත් කලබල වෙලා එතන වෙනමම කලබලණියක් ඇති වුණා නම් දෙපාර්ශ්වය අතර ගුටිබැට හුරුමාරක් වුණා නම් සමහරට ජීවිතයක් නැති වෙන්න තිබුණා සම්බන්ධීකරණයට ආපු පොලිස් නිලධාරීන් මාත් එක්කම වැස්ස මම හිටපු නිසා හැබැයි ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද ආරස්සව නැත්තම් මගේ ජීවිතයට තර්ජනයක් කියන කාරණා එතකොට මේ മന്ത്രിවරු ඇවිල්ලා තියෙන්නේ අපි මරන්න දෙතන්ට වාහනේට පිටතර ගෑවි ළඟ හිටියනම් අපිට වෙන මොකක් කර දෙයක් කරන්න පුළුවන් රජයෙන් ඉල්ලනවා කරුණා කරලා මේ සිද්ධියට පහම් පරීක්ෂණයක් කරන්න විපක්ෂයක් ලෙස තමන්ට කළ හැකේ ජනතාව පාරට බැස්වීම බව හිටපු මන් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා කොහොම වුණත් විපක්ෂයේ සැබෑ ක්‍රියාකලාපය ගැන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාත් මාධ්‍යට අදහස් පළ කළා ඇත්ත කිව්වා. හැබැයි ජනතාව ඒවා පිළිගත්තේ නැහැ. ජනතාව ඒවා පිළිගන්නේ නැතුව වර්තමාන ආණ්ඩුවට ඡන්දෙ දුන්නා. දීලිවර වෙලා ඊළඟට දැන් ජනතාවගේ ප්‍රශ්න අපිට කියනවා. අපි හැමදාම කරන්නේ මේ ප්‍රශ්න අහගෙන ඒ වලට අපිට විපක්ෂයක් විදිහට නැගී සිටින එක. උපරිම කරන්න පුළුවන් මොකද ගුටි කාගෙන කෑ ගහගෙන එළියට බහැලා ഘോഷණ කරලා මේ ජනතාව රටේ ජනතාව පාට බස්සන එකනේ. අපිට යන්න පුළුවන් උපරිම ජාත්‍යන්තරයට ගිහිල්ලා කියන්න පුළුවන්. මේ වගේ මාධ්‍ය සාකච්ඡා තියන්න පුළුවන්. ඒ හැම එකකම ජනතාවෙයි. හැබැයි ඡන්දයක් ලඟ වෙනකොට මොනාහරි ටිකක් බෙදුවෙන් පස්සේ ආයෙ ඒගොල්ලන්ටම ඡන්දේ. දිල ආයෙ ප්‍රශ්න කියන්න අපි ළඟට එයි. මැරිලා ඉපදිලා වගේ කතා කරාට බලයට වරදාන වලට වරප්‍රසාද වලට Taman හෙට දවසේ සීහින මවන යම්කිසි තනතුරක් බලයක් නිර්මාණය කරන්නට විකාර රූපී කතා දොඩවන්න පටන් ගත්තට පැහැදිලිවම කියන්න තියෙන එකම කාරණේ තමයි සජිත් මහත්තයලගේ කාලේ තමයි මේ ප්‍රාස්කු පහරය එල්ල කරලා අහිංසක ජීවිත ටික විනාශ කරේ. ඒ වට පැහැදිලිවම වග කියන්න ඕනේ එක්කෙනෙක් දෙන්නේ කියලා නෙමෙයි ඔය ආණ්ඩුවම වග කියන්න ඕනේ. ඔය එක එක විකාර දොඩවලා මේ අසිද්ධියෙන් ගැලවෙන්න බෑ. අලිමිනිස් ගැටුමේ අවසානයක් දකින්න වනගම්මාන ක්‍රමයක් ඇති කරනවායි කියලා ඇමති සීවි රත්නායක මහත්මයා කියනවා. අමාත්‍යවරයා මේ ගැන ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේදී. පෞගේ කාලවකවානවල නිවාසයේ දිකිරීම කියන අලිමංකඩවල නිවාසයේ දිකිරීම කරලා තියෙනවා. අලිමංකඩ අල්ලාගෙන තියෙනවා. මෙන්න මේවා පිළිබඳව අධ්‍යයනය කරමින් ඒ අලියන්ට තියෙන මාර්ග පිළිසකර කරලා ලබා යාමට අවශ්‍ය කටයුතු කරලා දෙන්න සූදානම් කරනවා. සක්‍රීය අලිවැටට අමතරව ඒ සඳහා අලින් වෙනුවෙන් අලින් මිනිස් ගැටුම මිත්‍රත්ව සංකේතයක් බවට පරිවර්තනය කරන්න වනගම්මාන ඇති කරමින් ඒ අවශ්‍ය කටයුතු කරන්න සූදානම් කරනවා.
මෙතන අඳුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වාචික ප්‍රශ්න යොමු කිරීම පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. දරු කතානායකතුමනි ඔබතුමා පාර්ලිමේන්තුවේ කතානායකවරයෙකු ඇදියට මන්ත්‍රීවරුන්ගේ ගෞරවය පිළිබඳ ඔබතුමාට වාකීමක් තියෙනවා. මේ අඳුපක්ෂයේ සංවිධායකතුමා හැම වෙලාවෙම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අපහාස කරන සෙල්ලමක් පටන් අරන් තියෙනවා අපි ප්‍රශ්න අහනකොට. එතුමා කියනවා මම අපහාස කරනවා කියලා අපහාසක් කිරුවේ නේ. එතුමා අදාළ නැති ප්‍රශ්නයක් දෙවෙනි වරට ඇහුවා. ඒක පෙන්නා දීම ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක නෙමෙයි ඕන එක්කෙනට අයිතිය තියෙනවා. ආණ්ඩු බලයේ තියෙදි මොලේ තිබුණේ නැහැ. දැන් ඒක තමයි ඇත්ත කතාව. ඕන කෙනෙකුට කවුරු හරි mantri කෙනෙක් වරදක් කරනවා නම් පැහැදිලි කිරීමේ අයිතිය තියෙනවා. ඒක සභානායකතුමත් අපිට කරනවා. අපි එතුමා එක්ක හැප්පෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ විනයක් තියෙන්න ඕනේ. ඒක තමයි ඇත්ත තත්වය. හැමදාම ඇවිල්ලා ටීවී එකට ඇවිල්ලා පණිවිඩ දෙන්න හදනවා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා. බොරු ටීවී ෂෝ කාරේ. ආසනෙත් බලාදයි. ආසනෙත් බලාදයි. කොහොම ඉස්සෙදි ඔතනින් නතර කරන්නේ? විදේශීය කොරෝනා විකෘති වෛරස් ප්‍රභේද ආසාදනය වූ තවත් කිහිප දෙනෙකු මෙරටින් හමු වී තිබෙනවා. ඩෙන්මාර්කයෙන් හමු වූ වෛරසය දෙයට අයත් බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. B1.1.28 කියන ප්‍රභේදය ප්‍රධාන වශයෙන් ඩෙන්මාර්කයේ තමා තියෙන්නේ. ඒ ප්‍රභේදය ලංකාවේ අපි හඳුනාගෙන තියෙනවා කොළඹ ආශ්‍රිතව. ඉතින් කොළඹ යම් යම් තැන්වල වාර්තා වුණා. ඉතින් මේක ප්‍රබල ලෙස පැතිරිච්ච එකක් නෙමෙයි ලංකාවේ. හැබැයි මේ අවස්ථාවේදී අපි 3 දෙනෙක්ගෙන් වාර්තා වෙලා තියෙනවා මේ B1.1.28 ප්‍රභේදය. අපි දැන් කොළඹ නගර සභාවේ සම්බන්ධ දැනුවත් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන ඒගොල්ලන් පරීක්ෂණ ඉදිරියට කරගෙන යාවි. ඒ කියන්නේ ඉංගලන්තයටම ආවෙනික වූ ප්‍රභේදයක් ලංකාව තුළින් නැවතත් හඳුනලා තියෙනවා. ඒකත් ක්වොරන්ටයින් සෙන්ටර් එකකින්. ඒ හැබැයි ඒ පුද්ගලයා ඇවිල්ලා තියෙන කුවේටේ සිට. ඉතින් දැනටත් අපිට ප්‍රධාන වශයෙන් සාරාංශගත කරලා කිව්වොත් කියන්න තියෙන්නේ ලංකාව තුල වාර්තා වෙන බොහොමයක් දෙනා සීලුම දෙනාම පහේ වාර්තා වෙන්නේ ලංකාවට ආවෙනක ප්‍රභේද B1.1.11 කින් ප්‍රභේදයෙන්. අනිකුත් ප්‍රභේද ඉංගලන්ත ප්‍රභේදය දකුණු අප්‍රම ප්‍රභේ කියන්නේ ඒ ලීනේජ් වල ඉන්න කට්ටිය සීලුම දෙනාම වාර්තා වෙන්නේ තවමත් අපිට නිරෝධාන මධ්‍යස්ථාන නිති තා හොඳ ලක්ෂණයක් එක. महाचार्य एंटन जयसूर्य महता के दासवन गुणानुस्मरणे सह वैद्य प्रसाद देशप्रिय महता के नील वेब अडविये एलिवीमा पसुकिय दासी दुखेरुना අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්ුණේ චීන කටු චිකිත්සාව පිළිබඳව මෙන්ම ප්‍රතිකාර සම්බන්ධයෙන් දෙස් විදෙස් මහත් ප්‍රසිද්ධියක් උසුලන වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා මෙම වෙබ් අඩවිය එළිදැක්වීමට පියවර ගත්තා. චීන කටු චිකිත්සා ප්‍රතිකාර පිළිබඳ දැනුම ලබා ගැනීමට හැකිවන ආකාරයටයි වෙබ් අඩවිය සකස් කර ඇත්තේ. එමෙන්ම චීන කටු ප්‍රතිකාර ක්‍රම පිළිබඳ අධ්‍යාපනයක් ලැබීමට කැමති අයට වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා සමග මේ හරහා දැනුම හුවමාරු කර ගැනීමේ අවස්ථාවද හිමිවනවා. චීන කටු චිකිත්සාව පිළිබඳ ලෝක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ. නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. විවිධ ක්ෂේත්‍ර නියෝජනීකරණ පිරිස් මෙම අවස්ථාවට සහභාගී වුණා. එසමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙන්න මාවතපත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.